එළවලු වැහි වැහලා විකුණ ගන්න බෑ. ගොවියෝ අසරණ වෙලා. කොළඹ පැත්තේ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට එළවලු ටිකක් ගන්න එන්න විදිහක් නැහැ. වැඩිමිලට කණ්ඩායමක් විකුණනවා. දඹුල්ලේ එළවලු ටික අතරමැදි කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා මුදල් උපයනවා. ආර්ථික මධ්‍යස්ථානයට එන ගොවීන් හූල්ලමින් ගෙදර යනවා. මොකද්ද මේකට අපි කරන්නේ? මේ කතා බහ ඇති වූයේ තඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකු අතරයි. ඒ නියෝජනා කිහිපයක් එකිනෙක ඉදිරිපත් කරන්නට වුණා. සමනල සාන්ත නමින් හඳුන්වන ව්‍යාපාරිකයා තඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු සභාපතිවරයායි. ඔහු නමින් යුපී ඒකනායක වෙයි. ඔහු කීවේ මෙවැන්නක්. අපිට බැරිද එළවලු ටිකක් සල්ලි වලට අරගන්න? එහෙම කළොත් ගොවින්ට යම් සහනයක්. ඔහු එසේ කියද්දී තවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විවිධ අදහස් පළ කරන්නට වුණා. මේක කරන්න නම් හරි වැඩක් කරන්න ඕනේ. මොකද රටේ එළවලු අවශ්‍යතාවය පිරිමහ ගන්නත් ඕනේ. හැබැයි ගොවියා ආරක්ෂා කරගන්නත් ඕනේ. ගොවියා රැකුණොත් තමයි ඊළඟ කන්නේ එයාලා වගා කරන්නේ. එහෙම නැති වුණොත් රටට මහානියක්. එසේ කීවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයායි. මොන වුණත් මුළු රටටම දඹුල්ල මිනිස්සු කන්න දුන්නා කියලා දැන් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒක නැති කරගන්න හොඳ නැහැ. ඒ නිසා ගොවියෝ ආරක්ෂා කරගෙනම රට ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි සකස් කරන්න වෙන්නේ. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියා. මේ සියල්ල දෙස කිසිවක් නොදොඩා බලා සිටි TGS මුදලාලි නොහොත් පියසේන ගමකේ හඬ අවදි කරනු ලැබුවා. අපට පුළුවන් විදිහට උදව් කරමු. මේ වෙලාවේ රටත් අමාරුවේ, ගොවියා අමාරුවේ, ආණ්ඩුවත් අමාරුවේ, හැමෝම ඉන්නේ අමාරුවෙන්. මේ නිසා මේ වෙලාවේ පිහිට වෙන එක තමයි කාගේත් යුතුකම වෙන්නේ. හෙතම පැවසුවා. පියසේන මහතාගේ එම කතාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යෝජනාවක් එක්කලේ ඒ හොඳ අදහසක් බව ප්‍රකාශ කරමින් අපි වෙළඳ සංගමයේ කිහිප දෙනෙක් එකතු වෙලා ගොවින්ගේ එළවලු ටික මෙලදී අරගෙන පෞද්ගලිකව යුද හමුදාපතිතුමාට කතා කරලා බාලදෙමු. කොළඹ පැත්තේ එන්න බරුව එන්න ජනතාවට නොමිලේ බෙදන්න කියලා. මේකට සහයෝගය දෙමු. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යෝජනා කළා. වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම එයට එකපයින් කැමැත්ත ප්‍රකාශ කළේ තම අහිංසක ගොවින් වෙනුවෙන් යමක් කළ යුතු බව සිතාගෙනයි. ඒ ගැන නවතත් කටහඬ අවදි කළ පියසේන ගමකේ මහතා. හරි, අපි මෙහෙම කරමු. ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය දෙන්න. මම මගේ පෞද්ගලික මුදලින් එළවලු කිලෝ 101,000ක් විතර ගන්නම්. හෙට උදේම වැඩ කරන්න කියන්න. මම ගම්පහ පැත්තේ මේ වගේ කාටවත් කියන්නේ නැතුව එළිවරු අරගෙන ගිහින් බෙදුවා. එයාලට ඇත්තටම එන්න බෑ. හොඳ යෝජනාවක්. එතකොට අපේ ගොවිය ආරක්ෂා වෙනවා. ඇඳිරි නීතිය වැටලා එළියට එන්න බැරුව ඉන්න ජනතාවට ආහාර ටිකක් ලැබෙනවා. මම මේකට කැමති. ඒ රුපියල් කෝටියක එළවලුයි. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පියසේන මුදලාලි දෙස බලා සිට පසුදා අලුයම සිට මෙම වැඩේ ක්‍රියාත්මක කරන්නේයි ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දුන්නා. සමනල සාන්ත නොහොත් යුපී ඒකනායක මහතාත් CS සිරිවර්ධන මහතා ඇතුළු තවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම ක්‍රියාවට මුල් තැන ගත්තා. හරි, අපි මේ වැඩේ පටන් ගමු. කාටද මේවා දෙන්නේ? යුපී ඒකනායක මහතා විමසුවා. යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහතා කතා කරලා මේ සියල්ල යුද හමුදාවට දෙන වැඩපිළිවෙලක් දැම්ම සාකච්ඡා කරමු. මේ පිරිසේ යෝජනාව සාකච්ඡාවට අදහස මලපල දැරීමට ගත වූයේ විනාඩි 30ක් පමණ කාලයක්. යුද හමුදාවෙන්ද ඊට නිසි ප්‍රතිචාර ලැබුණා. පසුදා උදෑසන විට යුද හමුදාවේ ට්‍රක් රථ 25කට වැඩි ප්‍රමාණයක් දඹුල්ල ගම් උදාව ක්‍රීඩාංගණය ඇතුළත නවතා තිබුණා. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ව්‍යාපාරිකයන් පිරිසක් යුහුසුලුව කඩිමුඩියේ එළවලු විකුණා ගැනීමට නොහැකිව අසරණව සිටින ගොවීන් අසලට ගොස් ඔවුන් ගෙන එළවලු ලොරි පිටින්, ට්‍රක් පිටින්, ත්‍රිරෝද රථ පිටින් මිලදී ගැනීම ආරම්භ කළා. එම එළවලු තොග පිටින් වාහනවලින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ගම්මුදාව ක්‍රීඩා පිටියට රැගෙන ගියා. ව්‍යාපාරිකයන් සමග මෙම කටයුත්තට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුද එක්ව සිටියා. යුද හමුදාවේ බොහෝ දෙනෙකු මෙම අවස්ථාවට එක්ව කඩමුඩියේ එළවලු කිලෝ 150,000ක් තම වාහනවලට පටවා ගැනීම සිදු කරද්දී
අවට සිටි තරුණයන් බොහෝ දෙනෙකු ඊට සහයෝගය ලබා දුන්නේ හදවතින්මයි. එළවලු තොග පටවන අවස්ථාවේ මූල්‍ය දායකත්වය ලබා දෙන පීතේන ගමගේ මහතා පෙනෙන්නටවත් නොසිටීම විශේෂත්වයක්. එළවලු තොග භාරව රැගෙන යාමට පැමිණ සිටියේ යුද හමුදාවේ 4 වැනි රෙජිමේන්තුවේ අනදන නිලධාරී ලුතින කර්නල් කපින නෝටන් මහතායි. එළවලු තොග පැය කීපයක් ගත වෙද්දී ලොරි රථවලට පටවා අවසන් වුණා. එළවලු තොග යුද හමුදා මූලස්ථානයට රැගෙන ගොස් නිරෝධායන මධ්‍යස්ථානවලට සහ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල රැඳී සිටින ජනතාවට නොමිලේ බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ලුතිනල් කර්නල් කපිර නෝටන් මහතා පැවසුවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ඇතිව තම පෞද්ගලික ධනය වියදම් කොට පීසෙන ගමගේ මහතා සිදු කළ මෙම උතුම් ක්‍රියාවලිය නිසා එදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන ආ ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලැබුණු බව පැවසුවා. එළවලු වල මිල ඉහළ යනු ලබන්නේ ඉල්ලුම සහ සැපයුම අතර ඉල්ලුම වැඩි වෙද්දී මිල ඉහළ යනු ඇත, ඉල්ලුම අඩු වෙද්දී මිල පහළ යනු ඇත. ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවලු තොගවලින් කිලෝ 150,000කට ඉල්ලුම ලැබෙද්දී අනෙකුත් එළවලු විශාල වශයෙන් ඉහළ මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් මිලදී ගැනීමට සිදු බවද හෙතම පැවසුවා. කෙසේ වෙතත් මෙම සත්කාරය පිළිබඳව වචනයක් හෝ දැන ගැනීමට පීසෙන ගමකේ මහතා හමුවීමට මාධ්‍යම ස්ථානයට ගියද ඔහු රහසිගතව තම සිදු කළ සත්කාරය දෙස බලා සිය රතෙන් නැවත පිටව ගිය බව ආරංචි වුණා. පසුව මාධ්‍ය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පිහිටි ඔහුගේ කාර්යාලය වෙත ගිය පසු පවසා තිබුණේ මේ වගේ කතාවක්. මේක මම තනියම කළා කියලා ලියන්න මාධ්‍යවල දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අපි හැමෝම කළා කියලා දාන්න. මොකද මාධ්‍යවල යන්න නොවේ අපි මේ වැඩේ කළේ. මොකද රටේ අමාරුව වැටලා තියෙන අවස්ථාවක රජෙස් හැම කෙනෙකුටම රුපියල් 5000 ගන්න සල්ලි දෙන අවස්ථාවක ආදායම් සියල්ල නැති වෙලා රට නැවත ගොඩ ගන්න වෙන්නේ අපි වගේ ව්‍යාපාරිකයන්ට. අන්න ඒ නිසා අපි මෙහෙම කළේ. මොකද ගොවියා කියන්නේ රටට කන්න දෙන මිනිහා. එයාව ආරක්ෂා කළොත් තමයි හෙට දවසේ අපිට එළවලු වගා කරන්නේ. එහෙම නැත්නම් අපේ බත්පත පිරෙන්නේ අද අපි වියදම් කරලා හෙට රට ආයෝජනය කළොත් නිසායි. මොකද එහෙම කළාම ගොවියා නැවතත් වගාවට යනවා. ඒ වගාව නැවත රටට අස්වැන්නක් හැටියට එනවා. ඒ අස්වැන්නෙන් අපි බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. මගේ අරමුණ ඒකයි. ජනක බණ්ඩාර තෙන්නමෝ මැතිතුමා ඉල්ලීමක් කරනු ලැබුවා. අපි සියලු දෙනා එකතු වෙලා ඒ ඉල්ලීම ක්‍රියාත්මක කළා. ඒක අපි කළේ හදවතින්, රට වෙනුවෙන්, ගොවියා වෙනුවෙන්. වෙන අරමුණක් අපි තුල නැහැ. උදව් කරපු හැමෝටම පින්. රටත් ජන සමාජයත් මෙවන් විපතකට පත් මොහොතක ඒ වෙනුවෙන් කැපවි ඉදිරිපත් වන මිනිසුන් වෙත නම් ඒ ඉතා අල්ප වශයෙන්. මෙම සත්කාරය ඉටු කළ අයද එසේමයි. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.